আরে এহে নাম আদাত আপি আসালি মিমেন আপে পান্তিয় আরম্ভ করমু নেদ আরে হ্যামোম আদ দিনে লিয়ান আসালি মিম পোতে হায় বেনি মাসে 15 හොඳයි එහෙනම් අර සමානාර්ථ පද යෙදුම් ඡේදය තියෙන පුතේ අර ඔයාලට මතකයිනේ සමානාර්ථ පද ඡේදය නේද සිතුලගේ රචනය ඔව් අන්නේ ඡේදයෙන් තමයි අද මම වචන දෙන්නේ එතකොට ඒක ඔයාලා බලාගෙන තියෙන්නේ මීට කලින් ගිය සතිය අපි උගන්නපු පාඩමනේ නේද ඒක නිසා මම ඡේදේ බලන්න දෙන්නේ නැහැ අපි වචන ටිකක් ලියමු වාක්‍ය නෙමෙයි අද දෙන්නේ වචන පහ හොඳයි එහෙනම් ඔන්න අපි සූදානම් වෙමු වචන පහ ලියන්න අංක පහක් දාගන්නකෝ හරි හැමෝම ලියන කලින් කල්පනා කරන්න මම අකුරු ලක්ෂරට ලියනවා නියමිත ප්‍රමාණයටම ලියනවා නේද අකුරු එකට එක ගාවන්නේ නම් නැහැ එහෙම හිතන්න ඕන හොඳද අසාලිවීමනේ ඒක නිසා ඉතාලම ලක්ෂණ අකුරෙන්ම ඕන ලියන්න හොඳයි එහෙනම් අපි ලියමු පළවෙනි එක ප්‍රවෘත්තිය ප්‍රවෘත්තිය තුන්වෙනි වචනය දර්ශනය 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 හතරවෙනි වචනය ආශිර්වාදය 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 අවසාන වචනය ලියන්න දුක්බර 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 හතරවෙනි වචනය මොකද? ඔව් හතරවෙනි එක පුතේ ආශිර්වාදය. අවසාන වචනය දුක්බර දුක්බර හතර පළවෙනි එක මොකද? හරි ඔන්න පස්සේ මොකද? නැවත කියන වහගෙන ඉන්න සර් තුන්වෙනි එක මොකද ඔකේ පුතා මේ මක් කියනව නැවත ප්‍රවෘත්තිය පළවෙනි එක ප්‍රවෘත්තිය දෙවෙනි එක ඔව් දෙවයින දිවයින දිවයින තුන්වෙනි එක දර්ශනය හතරවෙනි වචන ආශිර්වාද ආශිර්වාද මොකද්ද දර්ශනය 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 ඊළඟට ආශිර්වාදය ආශිර්වාදය අවසාන වචනේ දුන්නේ දුක්බර දුක්බර ඔය හැම වචනයක්ම තනි වචන
දෙහිකට කඩන්න බෑ. එහෙම කඩලා තියෙනවා නම් වැරදි. අන්තිම වචන මොකද්ද? දුක් බර. දුක් බර. හොඳයි අපි එහෙනම් ලියමු නේද? හතරවෙනි එක මොකද්ද? පස්වෙනි එක මොකද්ද? දුක් බර. දුක් බර. රයිට් අපි ලියමු. ඔව්. පළවෙනි එක දුන්නේ ඔන්න දැන් පාට පැන්සලක් ගන්න හොඳයි අර වගේම. ඔව් ප්‍රවෘත්තිය ප්‍ර පයන්නට රකාරාංශයක් වෙනවා. නේද? වා ගැටය සහිත ඇලපිල්ල. ප්‍රවෘත්තිය අසෝරි තා අකුරක් වෙන මෙතෙන්ට ඕ මොකද්ද අල්තයන් කුත් වෙනවා ප්‍රවෘත්තිය දෙක දුන්නේ දිවයින දයන්න රූලෙන් පහලට යනවා ව ඉ මේක दर्शनय दर्श तालुज सायान दर्शनय ओ इलागे कदुमे आशीर्वादय ආශිල් වා දය ආශිර්වාදය ඒ තාලික ශයන්නේ රයි අවසාන එක දුන්නේ දුක්බර දුක්බර දු අල්කයන් බයන් රයන් දුක්බර හොඳයි शहर में गेम पाहना पाहिं पाहनारी ओ तारुण्य काई शहर में गेम पाहिं पाहाई इतना पाहुगा शहर में गेम पाहिं पाहाई राइट वेरी गुड शहर में गेम पाहिं पाहाई शहर में गेम पाहिं पाहनू देखा वेरी गुड ये वही नाम मुकदे कराने ओने තරින්දු සාරි සිනිගේ පහෙන් පහයි ආහා සාරි නව ගෙන් පහෙන් පානාරි හරි දනව කොහේ මට प्रवृत्ति वेरदी दर्शन आकृति
ඉඳන් පුතේ ඔයා හොඳයි ආ පහ යටට දාන්න හොඳේ පහෙන් දෙක ලියනකොට එහෙමයි ලියන්නේ ආ හොඳයි හය පහෙන් එතරගේ පහෙන් පහම තියනවනේ ඒක නිසා පෙන්වන්න ඕනේ නැහැ හරි එහෙනම් මේ කවුද අපූර්ව වැරදි හදාගන්නේ වගේ හොඳයි වැරදුනාට කමක් නැහැ හැබැයි ඉතින් වැරදි හදා ගන්නවා හොඳයි එහෙනම් අපි අකාලීන පොත නේද පැත්තකින් තියලා සිංහල පොත ගනිමු දැන් අපි ඉක්මනට අපි ඊළඟ පාඩමට යන්න ඕන රයිට් එහෙනම් මාතෘකාව ලියමු විරුද්ධාර්ථ පද විරුද්ධාර්ථ පද මේ සතිය අපි සමානාර්ථ පද කළා ඔව් මේ සතිය අපි කරන්නේ විරුද්ධාර්ථ පද විරුද්ධාර්ථ පද රයිට් මෙන්න විරුද්ධාර්ථ පද විරුද්ධ පද කියලා කියනවා නේද පාඩක ගන්න ඔව් විරුද්ධ පද කියලා ඔව් මේ සරලියදී විරුද්ධාර්ථ ඔව් මෙතන දා හොඳේ මහ ප්‍රාණ දායන විරුද්ධාර්ථ පද හොඳයි එහෙනම් අපි චූටි කතාන්දරයක් කියවමු මුලින්ම නේද පොඩි කතාන්දරයක් කියවමු කතාන්දරේ කියවුවහම ඔයාලට ඒකේ තිබෙන විරුද්ධාර්ථ පද හොයාගන්න මම අවස්ථාව දෙනවා මෙන්න කතාන්දරේ වලස් පව නහගන්න මට මේ පොරපොර ඔව් මේ තියෙන කතන්දරය හොඳයි එනම් මේ හැමෝම සර් කියන එක මුලින්ම අහගෙන ඉන්න හොඳේ සර් කියන එක ඔව් මේ මුලින්ම අහගෙන ඉන්න ඕනේ මෙන්න කියවනවා එකමත් එක කැලෑවක ගල් ගුහාවක වලස් පවුලක් ජීවත් වුණා මේ වලස් අම්මාටයි තාත්තාටයි දරුවන් දෙදෙනෙක් සිටියා වලස් අයියා හරිම කීකරුයි වයස් වලස් මල්ලි හරිම අකීකරු මේ දෙන්නම ඉගෙන ගත්තේ කැලෑ ගමේ ඉස්කෝලේ ඔන්න දැන් ඔයාලා දැක්කද පුතේ මේ කොටු කරලා තියෙන වචන දෙක වලස් අයියා හරිම කීකරුයි වලස් මල්ලි හරිම අකීකරුයි කීකරු නේද කාටද කීකරු වෙන්න පුළුවන් දෙමාපියන්ට කීකරු වෙන්න පුළුවන් ගුරුවරුන්ට කීකරු වෙන්න පුළුවන් වැඩිහිටියන්ට කීකරු වෙන්න පුළුවන් නේද කීකරු කියන්නේ කියන දේ හොඳින් ඇසීම අකීකරු කියන්නේ ඒකේ අනිත් පැත්ත නේද විරුද්ධාර්ථ නේද කියන දේ අහන්න නැති කම දැන් ඔයාලා නම් හැමෝම පොඩි ළමයි ඔක්කොම කීකරු නේද වැඩිහිටියෝ කියන විදිහට ඔයාලා වැඩ කරන්නේ තමන් හිතලත් වැඩ කරනවා නමුත් ගොඩක් දේවල් එක්ක ගුරුවරු කියන දේවල් එකෝ අම්මලා තාත්තලා කියන දේවල් නේද? එහෙම නැත්නම් වැඩිහිටියෝ කියන දේවල් ඒ අනුව තමයි ඔයාලා වැඩ කරන්නේ. ඒක දිහා බලාගෙන. ඒකට අපි කියන්නේ කීකරුයි කියලා. අකීකරුයි කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත නේද? මේ දෙන්නම ඉගෙන ගත්තේ කැලෑ ගමේ ඉස්කෝලේ. ආ ඔයාලා වගේ මේ යාළුවෝ දෙන්නත් ඉස්කෝලේ යනවා. හොඳයි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. පාසලෙන් දෙන පාඩම් වල ප්‍රශ්න වලට වලස් අයියා නම් පිළිතුරු ලියාගෙන එනවා. ගුරුතුමී ඒවා අගය කරනවා ඒත් මල්ලී නම් ප්‍රශ්නවලට පිළිතුරු ලියාගෙන ඉන්නේ ඕනෑවට එපාවට නේද ඒ නිසා ගුරුතුමී වලස් අම්මාට පණිවිඩයක් යවුවා පාසලෙන් දෙන පාඩම් වල ප්‍රශ්නවලට වලස් අයියා නම් පිළිතුරු ලියාගෙන එනවා ප්‍රශ්න පිළිතුරු නේද පුතේ විරුද්ධාර්ථ ප්‍රශ්න කියන එකේ විරුද්ධාර්ථය විරුද්ධ පදේ මොකද්ද පිළිතුරු නේ හරි බලමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා ඔව් වලස් අම්මේ මේ ලොකු පුතා ලියාගෙන එන පිළිතුරු ප්‍රශ්නවලට හොඳින් ගැලපෙනවා ඒ පොඩි පුතා පිළිතුරු නොගැලපෙන විදියටයි ලියන්නේ
පොඩි පුතා එනවා ලියලා තියෙන ප්‍රශ්නෙට නෙමෙයි පිළිතුරු ලියලා තියෙන නේද වෙන වෙනම ලියලා තියෙන නොගැලපෙන පිළිතුරු හැබැයි ලොකු අයියා නම් ගැලපෙන පිළිතුරු ලියන්නේ ඔන ලොකු අයියාත් හරියට මේ ඔයාලා වගේ කෙනෙක් නේද ලොකු පුතා හරි බලමු මේ පිළිතුරු ලියන ආකාරය වලස්සම්මාට කියා දුන්නා වලස්සම්මා එදා ගෙදර ගිහින් පොඩි පුතාට හොඳින් පිළිතුරු ලියන්න කියා දුන්නා මේ අයියායි මල්ලි ඉස්කෝලේලා ගෙදර ගියාම ගුහාව පිටුපස තියෙන ගඟට නාන්න යනවා බලමු ගඟේ වතුර සෙමෙන් ගලාගෙන යන තැනකින් නාන්න වලස්සම්මයි තාත්තයි පුතාලට පුරුදු කරලා තියෙනවා ඒත් එදා පොඩි පුතා වතුර වේගයෙන් ගලන තැනකින් නාන්න හිතුවා අන්න බලන්න පොඩි පුතා අකීකරුකම නේද එයා සෙමෙන් ගලන තැනින් නෙවෙයි නෑනේ වේගයෙන් සෙමෙන් ගලන තැන නාන්න නේද බය නෑ හැබැයි වතුර වේගයෙන් ගලන තැන සැඩ පහර වැඩිනේ නේද එතන බයයි ටිකක් ඒක නිසා මේ සෙමෙන් කිරිකේ විරුද්ධාර්ථ පදය වේගයෙන් නේද සෙමෙන් වේගයෙන් පොඩි පුතා වතුරට ගහගෙන යනකොට වලස් අයියා අම්මට තාත්තට කෑ ගහලා කතා කරා ඒ දෙන්නාගේ පුතා බේරගත්තා පුරුදු තැනින් නාන්නේ නැතුව නුපුරුදු තැනකින් නාන්න එපා කියලා තාත්තා පොඩි පුතාට අවවාද කළා එදා ඉඳලා පොඩි වලස් පුතා හොඳ ළමයෙක් වුණා අපුරුදු නුපුරුදු වලස් අම්මයි තාත්තයි පුතාගේ වෙනස් වීම අගය කළා වලස් පවුලේ හැම දෙනාම හරිම සතුටින් කල් ගෙව්වා ඔන්න අපේ පාඩමට අදාළ චූටි කතන්දරය right දැන් ඔන්න ඔයාලට කියවන්න අවස්ථාව හා කියවන්න බලන්න Sir, hari, kaliwa. Hondai. Sir, kiewa. Sir, kiewa. Oh, ini nama putih api hemom. Me virudha arth pada. Ned, yadi napi liya gani mu me vidya te. Walak liya nne mati kamaliam. Sir, ayah, mirip dapat lihat nada.
සර් හරි හොඳයි සර් හරි සර් යලි වරයි නෑ සර් සර් යලි වරයි ලස්සන අකුරෙන් ලිව්වද ගැලපෙන නොගැලපෙන දැන් මල ගෙදරකට යනකොට ඔයාලා
ගැලපෙන ඇඳුමක් අඳගෙන යනවා නේද? නොගැලපෙන මගුල් ගෙදරක අඳිනවා වගේ අඳිනවද මල ගෙදරට? නෑනේ. අන්න ඒ වගේ. ඊළඟ බලමු අපි සෙමෙන්. සෙමෙන් කියනක ඔයාලා දන්නවා. ඔයාලා යන්නේ හෙමින්නේ. වේගයෙන් යනවා. ටිකක් පරක් වුණොත් එහෙම වේගයෙන් යනවා. නේද? ඒ වගේ. ඊළඟට ඔය ඔව් අපි ඊළඟ බලමු පුරුදු. පුරුදු. ගෙදර කට්ටිය ඔයාලට පුරුදුයි නේද හොඳට? පිටාය පුරුදු නැ නොපුරුදුයි. නොපුරුදුයි. දැන් තව එකක් තියෙනවා පුතේ මේ ක්‍රියා මේ විරුද්ධාර්ථ පද හොඳට බලන්න ඔයාලා. සමහර කතා කරනවා. මේ බලන්න මෙතන නම් අයන්නක් එකතු වෙලා හැදිලා තියෙන්නේ මේ අකීකරු කීකරු අකීකරු නේද? අයන් එකතු වෙලා විරුද්ධාර්ථ පද හැදෙනවා. නේද? මෙතන නම් වෙනමම එකක් මේ ප්‍රශ්න පිළිතුරු. අයන්නක් එකතු වෙලා නැහැ. නේද? වෙනමම වචනයක්. මෙතන ගැලපෙන නොයන් එකතු වෙලා ගැලපෙන කියන එකට නොයන් එකතු වෙලා නොගැලපෙන නේද? අයන්න වෙනුවට නොයන්න. එහෙමත් හැදෙනවා. සෙමෙන් වේගෙන් එක වෙනස් එකක් නේ. පුරුදු නො නොයන් එකතු වෙලා ආ නො නු නේද? ඒව එකතු කරනහම අපිට විරුද්ධාර්ථ පද හදා ගන්න පුළුවන්. ඒවා අපිට තව ඉස්සරහට යනකොට ඉගෙන ගන්න පුළුවන් දැරක මතක තියා ගන්න. හයි. එහෙනම් අපි ලියමු මෙන්න මෙහෙම. මෙම විරුද්ධාර්ථ පද යොදා වාක්‍ය නිර්මාණය කරමු. මෙම විරුද්ධාර්ථ පද යොදා වාක්‍ය නිර්මාණය කරමු. මම එකක් ලියනවා අපේ මල්ලි හරිම කීකරුයි
ඔය වගේම ඉතල ලියන්න ඔයාට කැමතිව ලියන්න පුළුවන් දැන් තුන්වෙනි එක ලියන්න ඕන ප්‍රශ්න දාල් හතරවෙනි එක ලියන්න ඕන පිළිතුරු කියන එක යොදලා හොඳයි ඔයාලා කැමති වාක්‍ය ලියන්න මේ දෙකත් ඕන නම් ලියා ගන්න ඊට පස්සේ ඔයාලට කැමතිව ලියන්න පුළුවන් හොඳයි පටන් ගන්න प्रश्न वचने वाक्य खदन इत पास पीतृ वचने वाक्य खदन एमेम वाक्य दाया खदन दैन टीका खादम गेदर दीतर टीका खादम මට හදලා පෙන්වන්න ඕන බලමු කවුද මුලින්ම ටිකක් හදන්නේ කියලා சரி அழிவராய் சரி அழிவராய் सिंहल पाड़म मित्र